ඔයා ඒලෙවල් ලියලා විෂයන් තුනක් සමත් වෙලා තියෙනවනම් ඩිග්‍රී එකක් කරන්න කැනඩා යන්න පුළුවන්. බිස්නස් මැනේජ්මන්ට්, IT, ඉංජිනියරින්, සයන්ස්, හෙල්ත් සයන්ස්, නර්සින් මේ කියන ඕනෑම සබ්ජෙක්ට් එකකින් ඩිග්‍රී එකක් කරන්න යන්න පුළුවන්. අවුරුදු තුනක් හතරක් වගේ කාලයකදී ඔයාට ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න පුළුවන්. මේ විදිහට ඩිග්‍රී එක කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට තව අවුරුදු තුනක් සඳහා වර්ක් පර්මිට් එකක් ගන්න පුළුවන්. අවුරුදු දෙකක කැනේඩියන් එක්ස්පීරියන්ස් එක කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට කැනඩාවේ ස්ථිරවම පදිංචි වීමේ හැකියාව ලැබෙනවා. IELTS overall 6 each 5.5 වලින් ඔයාට ස්ටුඩන්ට් වීසා එකකට ඇප්ලයි කරන්න පුළුවන්. තවත් සමහර ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා IELTS overall 5.5 each 5 වලින් ඇප්ලයි කරන්න පුළුවන්. ඔයා A-level අසමත් වෙලා තියෙනවා නම්, එහෙම නැත්නම් O-level විතරක් නම් කරලා තියෙන්නේ, ඒත් ඔයාට පුළුවන් කැනඩාවට ගිහිල්ලා ඩිග්‍රී එකක් කරන්න. ඔයා කැමති ෆීල්ඩ් එකකින් මේ ඩිග්‍රී එක කරන්න කැනඩාවට යන්නත් පුළුවන්. බිස්නස් මැනේජ්මන්ට්, accounting, IT, engineering, hospitality management, science, nursing මේ කියන ඕනෑම සබ්ජෙක්ට් එකකින් ඩිග්‍රී එකක් කරන්න යන්න පුළුවන්. ඔබ තෝරගත්ත යුනිවර්සිටි එකේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක් ඔයා මුලින්ම කම්ප්ලීට් කරන්න ඕනේ. ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ තෝරගත්ත යුනිවර්සිටි එකේම ෆස්ට් ඉයර් එකකට එන්ටර් වෙන්න. මේ විදිහට ෆවුන්ඩේෂන් එක කම්ප්ලීට් කරලා ඔයා ෆස්ට් ඉයර් එකට එන්ටර් වෙනකොට ඔයාට ලංකාවට ආපහු එන්නවත් අලුතින් වීසා ඇප්ලයි කරන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට මුලින්ම ලැබෙන්නේ, කියන්නේ ලංකාවදීම ඔයාට ලැබෙන්නේ පැකේජ් ඔෆර් ලෙටර් එකක්. ඉතින් මාස 6කට තමයි අපි කෝස් ෆී එක ගෙවලා යන්න ඕනේ. මාස 6කට දාල වශයෙන් ලක්ෂ 18ක් වගේ මුදලක් තමයි අපි ගෙවලා යන්න ඕනේ. ඒ වගේම අපි ලක්ෂ 120ක වගේ මුදලක් ෂෝ මනි විදිහට පෙන්නලා ඔයාට මේ වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙනවා.